මේ දෙන්න ආවි 27 වෙනිදා රාත්‍රී 10ට. ඇවිල්ලා ගියේ පළවෙනිදා. ඒ කියන්නේ 3 වෙනි මාසේ පළවෙනිදා ඉතින් 10ට. එතකොට එද්දි දෙන්නම ආවද? ඔව් එද්දි දෙන්නම ආවේ. යන වෙලාවේ දැක්කද? යන වෙලාවේ පිරිමි පුද්ගලයා තමයි මංගාවට ඇවිල්ලා ඩෙන්ටි දෙකත් අරගෙන බිල ගෙවලා ගියේ. ඒක ලොකු බෑග් එකක් තිබ්බද යාත්‍රාතේ ලක්? ආ මට බිල ගෙව්වට පස්සේ මම එයාගේ මුදලත් අරගෙන මං එනවා බලන්න කාමරේ චෙක් අවුට් එක බලන්න. එහෙන වෙලාවට මේ මට පිරිමි පුද්ගලයා තමයි මංගාවට ආවේ. එයා යනවා මං දැක්ක. හැබැයි මෙයත් එක්ක මේ ගෑනු කෙනා යනවා මම දැක්කේ නැහැ. මොකද බොහෝ වෙලා මම හිතුවේ මෙයා මීට කලින් පඩිපෙළෙන් බැහැලා ගියා කියලා තමයි මම හිතාගෙන හිටියේ. පහුවෙන්ද තමයි දැනගත්තේ මේ බෑග් එකක මල සිරුරක් දාගෙන ගිහින් තියෙනවා කියලා. ඒක මේ මහත්තයා මට ඇවිල්ලා කිව්වා මේ බස් එකක මේ දාලා ගිහලා තින්නේ කියලා. මොකද 143 බස් එකේ ඉඳලා ඉතින් අතත් මාරත් අතර මට කෝල් එකක් ආවා. ඒ තමයි මට ආපු පළවෙනි කෝල් එක. ඒකෙන් මගෙන් ඇහුවේ මේ ඐඩෙන්ටි ගත්තාම ඔබතුමිය ඐඩෙන්ටි ලියනවාද කියලා. ඉතින් මං කෝ ලියනවා කියලා. ඉතින් ඇහුවා දෙන්නම ලියනවාද කියලා. මං කෝ දෙන්නගෙම ලියනවා කියලා. ඊට පස්සේ තමයි මේ ඔහු ඇහුවා මේවා මකන්න බැරිද කියලා. මං කෝ මකන්න බැහැ කියලා. කවුරුත් આવුවද දෙනවද කියලා ඇහුවා. මං කෝ පොලිසියෙන් આવුවද දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ෆෝන් එක තිබ්බා. ඔහු කිව්වේ එම කාමරේ හිටපු කෙනා තමයි කතා කරන්නේ. නෑ එනකොට ගෙනාවේ නෑ. යනකොට ගෙනියනවා දැක්කා. මට සැකයක් ඇති වුණා. එතකොට මට ඒ වෙලාවේ සැකයක් ඇති වුණේ. දැන් මේ තොරතුරුත් එක්ක තමයි මට සැකය නැවත ආවේ. අර කෝල් එකයි බෑග් එකයි. මහත්ය ඇවිල්ලා කිව්වා මේම ගමන් බෑග් එකක මල සිරුරක් දාගෙන ගිහින් තියෙනවා කියලා. මොකද මහත්යත් මේක මේ බෑග් එක මම පුත්කලේ අරන් යනවා දැක්කා මහත්ය. ඒකයි මට අපු කෝල් එකයි අතර ලොකු සැකයක් මට ඇති වුණා. ඊට පස්සේ තමයි මහත්ය තීරණය කළේ මේ සියලුම විස්තර පොලිසියට දෙන්න ඕනේ කියලා. මහත්ය ගිලා හංගල්ලේ පොලිසියට මේ සියලුම විස්තර ලබා දුන්නා. ඔව් අනිවාර්යෙන්ම. මොකද මේ වගේ දේවල් නැවත නොවෙන්නත් සියලුම දෙනා පරිසම් විය යුතුයි කියන හැඟීම රටට දෙන්න ඕනේ. කිසිම කාන්තාවකට මේ වගේ දෙයක් සිදු නොවිය යුතුයි කියන මතේ මම අදටත් තියෙනවා හෙටටත් තියෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.